කොහොම දයාලුවනේ ට්‍රින්කෝ ලයිෆ් YouTube channel එකට ආපු ඔයාලා හැමෝම වෙනදා වගේ ආයිබෝන් කියලා ආදරයෙන් පිළිගන්නවා. ඉප්පටි සුවම් ට්‍රින්කෝ ලයිෆ් YouTube channel එක වන්ද උංගල එල්ලාරකම වණක්කම්. එකම විදියට අතුරුපස කාලා එපා වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන්ම අද මම විශේෂ වීඩියෝ එකක් අරගෙන ආවා. නම්ම ඉන්නේකි චොක්ලට්ම් වාලපලම් යූස් වෙන්නේ නල්ල ඩෙසර්ට් ඔන්ඩු සේවම. ඉතින් අපිට මේ රසවත් අතුරුපස හදන්න අවශ්‍ය වෙන්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකයි. ඒ මොනවාද කියලා අපි බලමු. කෙසේ ගෙඩි ග්‍රෑම් 300ක් මම අරන් තියෙනවා. වාලපලම් 300 ග්‍රෑම්. කුරුඳු කුඩු පේහැඳි එකක් අපිට අවශ්‍ය වෙනවා. කරවපිට පවුඩර් ඔරු ටීස්පූන් දෙවපඩම්. ඒ වගේම තමයි ඔයාලා කන්න ආසම චොක්ලට් වලින් ග්‍රෑම් 200ක්. මගේ විරුද්ධමාන චොක්ලට් දෙරින්ද 200 ග්‍රෑම්. මේ ද්‍රව්‍ය තුන තමයි අපිට මේ ඩෙසර්ට් එක හදන්න අවශ්‍ය වෙන්නේ. ඉඳ සාම මට්ටෙන් දැන් එංගලක ඉඳ ඩෙසර්ට් සිරප්ක දෙවපඩම්. ඉස්සෙල්ලාම අපි කෙසේ ගෙඩි දෙක බ්ලෙන්ඩර් ජාරයකට දාලා බ්ලෙන්ඩ් කරලා අරගන්න ඕනේ. ஃபர்ஸ்ட் அங்க வாழைப்பழம் பிளெண்டர் ஜாக்கு போட்டுட்டு நல்லா பிளெண்ட் பண்ணி எடுப்போம். இதுமே அதிருப்பச ஹதன்ன ஹரிம லேசி வகையம தமை மேக ஹரிம ரசவத். இந்த டெசர்ட் உங்களுக்கு நல்ல ஈஸியா செய்யலாம். ஆனா ரொம்ப டேஸ்டா இருக்கும். நீங்களும் செய்து பாருங்க. வினாடி දෙකක් අපි මේ කෙසෙල් ගෙඩි එක බ්ලෙන්ඩ් කරලා ගන්න ඕනේ. 2 මිනිස් නාංග බ්ලෙන්ඩ් පන්නේ ඩිපම්. ඉතින් මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරලා ගත්ත කෙසෙල් එක නම් බ්ලෙන්ඩ් පන්නේ ඩිතු කෙසෙල් දැන් දරකු. අපි දැන් චොක්ලට් එක ඩබල් බොයිල් කරගමු. නංගිප චොක්ලට් ඩබල් බොයිල් පන්නේ ඩිපම්. මේ තියෙන්නේ අපි ඩබල් බොයිල් කරලා ගත්ත චොක්ලට් එක. ඉතින් දැන් අපි වාජනයක් අරගෙන මේ බ්ලෙන්ඩ් කරගත්ත කෙසේ ගෙඩි එකයි අපි ඩබල් බොයිල් කරගත්ත චොක්ලට් එකයි ඒ වගේම තමයි කුරුඳු කුඩු තේ හැඳි එකයි එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් නම් බ්ලෙන්ඩ් පන්නේ එදිට වාලපලමු ඩබල් බොයිල් පන්නේ එදිට චොක්ලට්ම් அதே மாதிரி சினமன் பவுடரும் போட்டுட்டு நல்லா mix பண்ணுவோம். ஓயால தாமத் ட்ரிங்க் லைஃப் YouTube சேனலுக்கு subscribe කරல නැත්නම් subscribe කරන්න. ඒ වගේම තමයි මන් දාන videos වලට කැමති නම් like කරන්න. ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. நீங்க என்னம் ட்ரிங்கோ லைஃப் யூடியூப் சேனல் சப்ஸ்கிரைப் பண்ணாடி சப்ஸ்கிரைப் பண்ணுங்க. அதே மாதிரி உங்கட ஃப்ரெண்டாக்களுக்கு பார்க்கிறதுக்கு ஷேர் பண்ணுங்க. ஒண்ணே டீம் மாம මේක එක භාජනයකට දාලා තමයි ෆ්‍රිජ් එකේ දාන්න හදන්නේ. ඔයාලට අවශ්‍ය නම් ඔයාලා පොඩි අපි අයිස්ක්‍රීම් කන කප් තියෙන්නේ. ඒකට කොටස් වශයෙන් දාගෙන ෆ්‍රිජ් එකට දාන්න පුළුවන්. පැය 4ක් අපි මේක ෆ්‍රිජ් එකේ තියා ගන්න ඕනේ. நம்ம இது ஃப்ரிட்ஜ்ல வெச்சி எடுக்கணும். 4 hours ஃப்ரிட்ஜ்ல வெக்கவணும். நான் இன்னைக்கு ஒரே பாக்ஸ்க்கு தான் இந்த பேட்டர் பவுடருக்கு நீங்க உங்களுக்கு தேவைன்னா ஐஸ்கிரீம் கப் எடுத்து வேற வேறயா ஃப்ரிட்ஜ்ல வெச்சி எடுங்க. இது மே தியனே பே 4 மாம் ஃப்ரிட்ஜ்க்கே தியලා ගත්ත මගේ චොක්ලට් බනානා මූස් එක. 4 hours வெச்சி எடுத்து බනානා චොක්ලට් මූස් தான் ඉඳරக்கு. ඉතින් අපි බලමු කොහොමද රස කියලා. නංග ටේස්ට් පාපම්. මෙයාවේ නල්ල ටේස්ටා இருக்கு. හරිම රසයි. ඔයාලත් මේ විදියට බනානා චොක්ලට් මූස් එක හදලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න. நீங்களும் இதே மாதிரி பனானா சாக்லேட் மூஸ் செய்து என்ன மாதிரி டேஸ்ட் என்ன சொல்லி கமெண்ட் பண்ணுங்க.